ඔබ නැවතත් සේසන් හිමිදිරේ මම මේ වෙලාවේ මෙතන තනියම ඉන්නේ විශේෂ හේතුවක් ඇතුව. මොකද අද අපේ සේසන් මැදිරියේ ආරාධිත අමුත්තන් ගොඩක් ඉන්නවා. අපි මුලින් ඔබට මතක් කරා අද දවස විශේෂ දවසක් වෙනවා. අද මාර්තු මාසයේ 21 වෙනිදා පමණක්ම නෙමෙයි අපේ සිනමාවේ සක්විත විදිහට අපි හඳුන්වන අදටත් ඔහු තරම් කෙනෙක් නැද්ද අපේ සිනමාවට කියලා හිතන තරමටම අපි ගොඩක් ආදරය කරන ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ 76 වෙනි ජන්ම සංවත්සරයේ දිච්ච දවස. ඉතින් එතුමන් ගැන තමයි අද දවසේ අපි කතා කරනවා කියලා ඔබට දැනුම් දුන්නේ. ඒ වෙනුවෙන් අපි අපේ මැදිරිය සෝදානම් කරා එතුමන්ගේ ආදරණීය පවුලේ අයත් සමගින් කතා බහකට. එතුමන් ගැන ඔබ දන්නා දේ වගේම නොදන්නා දේ වගේම එතුමන්ගේ සිනමා ජීවිතය ගැන අපි ඒ හින්දා අද දවසේ ගොඩාක් දුරට කතා කරන්න ඕනි කියලා හිතුවා. 1936 මාර්තු 21 වෙනිදාක දෙහිවලදී උපත ලැබපු සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා මේ අද්විතීය මිනිසා ගැනයි සොඳුරු සිනමා වේදියා ගැනයි අද දවස අපි කතා කරන්නේ. මේ කතාබහට අපි මැදිරියට ආරාධනා කරා එතුමන්ගේ ආදරණීය බිරිඳ. ආදරයට කියන්නේ ටීනා කියලා කිව්වා. සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය. ඒ වගේම දුවරු දෙපළක් ඉන්නවා. තවත් අය අඩුයි. මේ අයවත් අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ ළඟින්ම ඉන්නේ තනුජා ෆොන්සේකා මහත්මිය. ඒ වගේම ඉෂාරා ෆොන්සේකා මහත්මිය. මේ අයත් එක්කයි අද දවසේ අපි මේ මහා සිනමා වේදියා ගැන කතා කරන්නේ. මේ අයත් එක්ක ඇරෙන් අපිට කාත් එක්ක දෙතුමන් ගැන ගොඩක් විස්තර කතා කරන්න පුළුවන් නේද? ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා සේසෙන් හිමිදිරත් එක්ක එකතු වෙන්න අපි මේ අද්විතීය සිනමා වේදියා ගැන ගොඩක් විස්තර කතා කරමු. 2879600 අපේ දුරකථන මාර්ගයත් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලම සුමිත්‍රා ෆොන්සේකා මහත්මියත් එක්කයි කතා කරන්නේ. අපි පුංචි කාලේ විස්තරත් කතා කරන්න ඕනේ. මම ඇහුවා අපු ගමන්න මම දන්න තරමට ගාමිණී ෆොන්සේකා මහත්මයා පුංචි කාලේ ටිකක් දඟ චරිතයක් නේද කියලා. හැබැයි සුමිත්‍ර මහත්මිය ගත් කටනම කිව්වා නෑ එහෙම නෑ කියලා. ඇයි එහෙම නෑ කියලා කිව්වේ? ඒගොල්ලන්ගේ අම්මා එහෙම කියලා නෑ. හරි හොඳ තමයි කියන්නේ. අම්මයි තාත්තයි දෙන්නම මෙයා එහෙම දඟ කරපු ළමෙක් නෙමෙයි කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ ආදර සම්බන්ධය ගැන. දීර්ඝ කාලීන ආදර සම්බන්ධයකින් පස්සේ තමයි විවාහ වෙලා තියෙන්නේ. ඒකනත් අපි කතා කරන්න ඕනේ. කියන්නකෝ ගාමිණී ෆොන්සේකා මහත්මයා මුණ ගැහුණේ කොහොමද ඔබතුමියට? මුණ ගැහුණේ උත්සවයකදී. ඒ කොයි කාලෙද? 56 ගණන් වල. අපි කසාද බැන්නේ 63. අවුරුදු 7කට පස්සේ තමයි බැන්නේ. එමෙතේ කාල සීමාවෙන් තින් දීර්ඝ ආදර සම්බන්ධයක් කියලා අපි කිව්වනේ. දීර්ඝ වුණාට අපි එහෙම රවුම් යන්නේ එහෙම නෑ. ගෙදරට එන්න අවසර තියෙනවා එච්චරයි. මේ ඡායාරූපය ගැනත් අපි කියමු. තනුජ මහත්මිය දන්නවද මේ ඡායාරූපය ගැන විස්තර අපි කියමු. වෙඩින් ෆොටෝග්‍රාෆර් එක තමයි තියෙන්නේ. කොහොමද ඒ දවස්වල නම් ගොඩක්ම ලස්සනයි නේද? තාමත් ලස්සනයි. තාමත් ලස්සනයි. ඒක තමයි අනිවාර්යෙන්ම. මං හිතන්නේ සිනමාවට එන්න ආරාධනාවක් ලැබුණ නැද්ද ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ? ඔබතුමියට එයාට ඉස්සල්ල මම රංගපෑවා. අපි දන්නේ නැති කාරණා. ඊට පස්සේ ඉතින් මට හිතුණා ඒක ඇති කියලා. එතුමන් බලපෑමක් කරා දෙපා කියලා? නෑ. මටම ඉතින් ඇති වුණා මේ තාත්තා 80 අම්මා එක් කරනවාට. ඇත්ත කතාව ඒකනේ. එයා එපා මේ එහෙම එපා කියලා කිව්වේ නෑ. ඒ වුණාට ඉතින් මට හිතුණා මේක සුදුසු නෑ කියලා. අපි එතුමන්ගේ මේ සිනමා ජීවිතය ගැන කතා කරන්න ඕනි සුමිත්‍ර මහත්මිය. මම දන්න තරමට එතුමන් සිනමාවට එන්න කලින් පාසල් වේදිකාවේ ඉඳලම මේ රංගන කටයුතු වල ගොඩක් දක්ෂතා දක්වපු කෙනෙක්. ඒ ගැන ඔබතුමිය දන්නේ මොන වගේ දේවල්ද? ඒ ගැන මට මේ අර්සන හවුදු සර් තමයි ඉතින් ඔය විස්තර කියන්නේ. මේ පොඩි කාලේ මෙහෙම රංගපෑවා. හැබැයි ඉතින් මේ ගෑනු චරිතයක් රංගපෑවේ. ඉස්සෙල්ලම ගියත් මං හිතන්නේ බාලිකා පාසලකට නේද? ප්‍රෙස්බිටේරියන් බාලිකා. අවුරුදු ග්‍රේඩ් 5 වෙනකන් දුකේ දෙක තියෙන්නේ. ඒ වුණාට ඉතින් ගෙදර ඇවිල්ලා හැමදාම කියනවලු ඒකට යන්න බෑ කියලා. ඊට පස්සේ තමයි ඉතින් සෙන්ත තොමස් වලට ගියේ. ගාකෙසේ. ඊට පස්සේ මං හිතන්නේ පාසලේ කැපී පෙනෙන චරිතයක් බවට එතුමන්පත් වුණා. සිනමාවට අත්පොත් තියන් එතෙන්දි තමයි මඟ පෑදුනේ. ඉතින් පාසල් වේදිකාවේ ගොඩක් දේවල් කරපු කෙනෙක්. විශේෂයෙන් මේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ගොඩක් කටයුතු වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් කියලායි මම දන්නේ. ඔව්. එයාගේ ඉංග්‍රීසි භාෂාව නම් හරිම මේ බොහොම හැම කෙනාම ඉතින් ඒක ගැන වර්ණනා කරනවා. ඒ වගේම ඉතින් දෙමළත් යාට හොඳට පුළුවන්.
ඔමයිතන සරුංගලේ වගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වෙන්න හොඳට ඒ තරම් දක්ෂ විදියට ඒ චරිත නිරූපණය කරන්න තුමන්ට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නත් ඇත්තේ ඒ භාෂා හැකියාව නිසා. අපි තනුජ මහත්මියත් එක්කත් කතා කරන්න ඕනේ තාත්තා ගැන. ඉස්සෙල්ලම අපිට කියන්න තාත්තා කියන චරිතය ඔබේ ජීවිතයට දැනෙන්නේ මොන විදිහටද? ගාමිණි ෆොන්සේකා කියන ඒ දැවැන්ත චරිතය. අපිට තාත්තා ඉතින් අදටත් හීරෝ කෙනෙක්නේ. ඒක අපේ පවුලේ ඒගොල්ලන්ට මම හිතන්නේ ඒක හැමදාම එහෙම තමයි. නැත්තම් ඉතින් බොහොම කේන්ති ගියාට, ඒ කියන්නේ අපි වැරද්දක් කරොත් කේන්ති යනවා. ඒ වගේම ආදරෙත් ඕනවට වැඩිය තිබුණා යාට. කසාද බැඳා මෙහෙම ළමයි ඉන්න එහෙම කියලා නෑ. නැති වෙන දවස වෙනකනුත් අපි කරන දේවල් හොයලා බලලා ටිකක් පරක්කු වුණත් ගෙදර එන්නේ හැමදාම කෝල් කරලා බලනවා. කෝල් කරලා බලලා මේ ගෙදර නැත්තම් අටින් පස්සේ කේන්ති යනවා. එහෙම තමයි. මම නිශාරට හයියෙන්ම හිනාගේ අයක කියද්දි මොකද හිනාගේ මේක ගොඩයි. එහෙනම් අත ගහන්නේ නැහැ. ගහන්නේ නැහැ. ගහලා නැහැ කවදාවත්. හැබැයි හරි අමාරුයි තාත්තත් එක්ක නීති ගොඩක් යටතේ. ඔව් නීති ගොඩයි. ඒ වුණාට ඒ නීතියින්ද මම හිතන්නේ ඒක එයාට ඕනේ වුණේ අපි ඔක්කොම ළම එකට තියන්නේ. ඒ මේ අර කිට්ටුකම අපේ පවුලේ ගොඩක් තියෙනවා. ඔක්කොම ළම හරි එකතුයි. යාළුවෝ වගේ. අපි ඔක්කොම එකටනේ එකටම නී ඉතින් අර වැඩි කොහොත් යන්න දෙන්නේ නැහැ. වැඩි යාළුවෝ එක ආශ්‍රය කරන්න දුන්නේ නැහැ. බොහොම ටික දෙනයි අපිට යාළුවෝ හිටියේ. ඉතින් ඒක නිසා අර ගෙදර ඒගොල්ලෝ එක්ක සම්බන්ධතාවය ඒක ගොඩක් තියෙනවා ඔක්කොමල්ලගේ. අපි එතුමන්ගේ සිනමා කර්මාන්තයට එතුමන් පිළිසුණු විදිහ ඒ සිනමාව ගැන තමයි අපිට ගාමිණි ෆොන්සේකා මහත්මයා ගැන කතා කරන්න ගියොතින් මම හිතන්නේ අපිට එක පැයක් වගේ කාලයක් මදි ඒ තරම් දේවල් එතුමන් සිනමාව සිංහල සිනමාවට කරලා තියෙනවා. අපි සුමිත්‍ර මහත්මියගෙන් මම දැනගන්න කැමතියි දැන් මුල්ම කැමැත්ත තිබිලා තියෙන්නේ කැමරා ශිල්පියෙක් වෙන්න එතුමන්ගේ සිනමාවට සම්බන්ධ. ඉස්සෙල්ලම ප්ලාන්ට් කෙනෙක් කියලා ඉන්න ආස තිබ්බා. ඒක ඉතින් හරි ගියේ නෑ. ඊට පස්සේ තමයි ඔය මිස්ටර් පීරිස් ළඟට ගිහලා රේඛාව චිත්‍රපටයට සම්බන්ධ රේඛාව චිත්‍රපටයේ වැඩ ඉගෙන ගන්න ගමන් තමයි ඉතේ වැඩ කරේ. මම හිතන්නේ මේ සීසන් හිමිගේ නර්මන ඔබ දන්නවද දැන් රේඛාව චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා මහත්මයා හිටියා චිත්‍රපටේ රංගනයෙන් දායක වුණා. හැබැයි ඒක මේ ක්‍රවුඩ් ෂොට් එකක් කියලා අපි කියන්නේ ඒ වගේ එකක්. කොහොමද ඒ අවස්ථාව ගැන ගෙදර ඇවිල්ලා කිව්වේ? එතකොට ඉතින් මම බැලලා නැහැ. ඔය නිකන් ඉතින් මේ කියනවා මමත් හිටියා ලෙඩෙක් වගේ. ඒකයි රංගපෑම ඔළුව ඉඳලා වහගෙන ලෙඩෙක් වගේ හිටියා කියලා. හොඳට ලෙඩාගේ චරිතය කරා කියලා කිව්වා. ඊට පස්සේ මම හිතන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා තමයි ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ සිනමා ජීවිතේට වැඩිම බලපෑමක් සිදු වුණා. හොඳ හොඳ චිත්‍රපටි මිස්ටර් පීරිස්ගෙන් තමයි නිපදුණේ. ඉතේ හැම එකම බොහොම උනන්දුවෙන් කැමැත්තෙන් කරා. ඒ වගේම තමයි මේ ජාත්‍යන්තර චිත්‍රපට රසකට දායක වුණා විවිධ ශේෂ්ත්‍රවලින්. අපි ඒ ගැනත් මතක් කරමු සුමිත්‍ර මහත්මිය. ගොඩක් ඒ කියන්නේ සිංහල භාෂාවෙන් ඇරුණම වෙනත් ඉන්දියන් ෆිල්ම් එකක් කරා ඉන්දියාවේ. ඉංග්‍රීසියෙන් Bridge on the River වයි වගේ චිත්‍රපටවලට සම්බන්ධ. ඒකෙන් තමයි යා වැඩ ගොඩාක් ඉගෙන ගත්තේ. Bridge on the River කෝයිකෙන්. ඔව් ඒකේ මම හිතන්නේ දෙවන සහාය අධ්‍යක්ෂවරයා විදිහට එතුමන් හිටියා. ඔව්. සිනමාවේ අත්පොත් ලැබුවේ ඒ විදිහට මම හිතන්නේ අපි මේ දකින්න ඡායාරූපය යුගයක් නිරූපණය කරපු ගාමිණි මාලිනී යුගය අපි කලින් දැකපු ඡායාරූපය. මේ මම හිතන්නේ මෑතකදී ගත්තු ඡායාරූපයක් නේද? ඔව්. අපි එතුමන්ව අවසාන වතාවට දකිද්දී වගේ දැක්ගත්තු ඡායාරූපය. දැන් අපි එතුමන්ගේ සිනමාව ගැන කතා කරා. අපි දන්න ධර්මයට දමිත් ෆොන් සේක තමයි සිනමාවට ආවේ එතුමන්ගේ අඩිපාර යමින් ගෑන් ළමයි විදිහට ඒකට ඔබතුමිය ඇතුළුව ගෑන් ළමයි ටිකව යොදා ඉෂාර අපි කතා කරමු මේ ගැන. ඉෂාර ටිකක් කතා කරන්න අදිමදි කරනවා. පොඩි ගොඩක් පොඩි ඒකෙත් හිටිය මන් තාත්තගේ දුවට දුවගේ චරිත කෙරුවේ. ඒත් පොඩි කැලලකට ඒක හිටියේ. දීර්ඝ කාලීන වේ දේවල් වලට පෞලෑව සම්බන්ධ කරගෙන තාත්තා වුණා. තාත්තා කැමති වුණේ නැහැ වට. එතකොට දමිත් සම්බන්ධ වුණේ කොහමද ඒ සඳහා? ඒකට වෙන එකක් බල බල හිටියේ. අපි වීරමිල ගිහිල්ලා ඉන්න වෙලාවක මේක ගැන සාකච්ඡා කරා. මං කිව්වේ වෙනෑම වුණාට මේ ඉන්නේ කියලා. ඒ පාරේ ඉතින් යාගෙන් ඇහුවා. එයා ඉස්සල්ලාම හැවිගේ කීයක් ගෙවනවද කියලා. කොහොම හරි ඉතින් එයා කරා
හොඳට කරා. හොඳට කරා. අපි බලාපොරොත්තු වුණා ඊට වඩා දීර්ඝ කාලයක් දමිත් සිනමාවේ ඉඳී කියලා. ඊට පස්සේ ලොකු වුණාට පස්සේ ජපාන් ගිහින් ආවා. එතකොට පාටි එකදී සෝනියා දැකලා හවරලා සෝනියා මේ එයාගේ ෆිල්ම් එකට කතා කරා. ගෙදර ඇවිල්ලා මේ දෙන්නම එකතිලා මෙයත් එක්ක එකතිලා තමයි කොඩනේ කපලා තට්ටේ ගාලා. හිටියා. හරි අපි තවත් ඉස්සර කතා කරන්න ඕනේ ගෙදර අයත් එක්ක තුමන්ගේ තිබුණු සම්බන්ධය ගැන. ඊට කලින් අපි තවත් සිනමාවේ ගමිනි ෆොන්සේකා යුගයේ සමකාලීනයක එක්කයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපේ සිංහල සිනමාවට තවත් මෙහෙවරක් කරපු දැවැන්ත මෙහෙවරක් කරපු අපි ගොඩක් ආදරය කරන පුද්ගලයා ටෝනි රණසිංහ මහත්මයා එක්කයි කතා කරන්න සූදානම් වෙන්නේ. සුබ උදෑසනක් ටෝනි රණසිංහ මහත්මයා. හරි ටෝනි රණසිංහ මහත්මයා, දැන් අද දවස අපිට විශේෂ දවසක්. අපි සිංහල සිනමාවේ සක්විති ගමිනි ෆොන්සේකා මහත්මයාගේ 76 වෙනි ජන්ම සංවත්සරය ගැනයි මේ කතා කරන්නේ. ඔබතුමා මම හිතන්නේ එතුමන් එක්ක ගොඩාක් සමීපව වැඩ කරපු කෙනෙක්. දුරකථන මාර්ගය විසන්දි වුණා. මම හිතන්නේ එතුමන් ඉන්නේ ටිකක් ඈතක වෙන්න ඕනේ. ඒකයි අපි ඇහෙන්නෙත් නැති කතාවක් කිව්ව. කොහොමනත් අපි එතුමන්ව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු. එතුමන් විතරක් නෙවෙයි ගමිනි ෆොන්සේකා කියන මේ චරිතයත් එක්ක එකට වැඩ කරපු එකට කාපු බීපු ගොඩක් අයව අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන එතුමන් ගැන දැනගන්න. මොකද මේ එතුමන්ට ගොඩක් යාළුවෝ හිටියද සුමිත්‍ර මහත්මිය? මම දන්න තරමට ටිකක් ජනප්‍රියයි හැම තැනකම ගියාම. ගොඩාක්ම යාළුවෝ නෑ. යාළුවෝ කියලා ඉතින් බොහොම තෝරලා බිහිරලා තමයි මේ හැබැයි තියෙන ඕනේ මිනිස් එක්ක කතා කරන ඕනේ තරහතර මේ කෙනෙක් එක්ක සුහදව කතා කරන ඒකෙන් ඔක්කොම ලාසයියාට හරි ආදරේ. එයාට ගොඩාක් රසිකයෝ ඉන්නේ ඒ වගේ දේවල් වලින් තමයි. ඒ වගේම තමයි සුමිත්‍ර මහත්මිය, දැන් අපි ගමිනි ෆොන්සේකා කියන චරිතය ගත්තොතින් අපි දකිනවා එතුමන් කොහේ හිටියත් අනිත් අය අතරින් කැපී පෙනෙන චරිතයක්. ඉතින් අර ඉෂාර කිව්වා දැඩි නීති රීති යටදී තමයි ගෙදරත් පාලනය අරන් ගියේ. එතුමන් ගෙදරත් කැපී පෙනෙන චරිතයක් නේ. කියන්නේ සුමිත්‍ර මහත්මිය කොහොමද එතුමන් දරුවන් එක්ක තිබුණු සම්බන්ධය? මේගොල්ලන්ට හරි ආදරේ. මේ ඒ කාලේ ගොඩක් නිවාඩු මදි ළමයි එක්ක ඉන්න. ඒ ඉන්න වෙලාවල් වලට නිදාගෙන නැගිටලා හොඳට ඉන්නකොට ඉතින් මේගොල්ලොත් එක්ක පටන් ගන්නවා සෙල්ලම් කරන්න. අර මේ පවුලේ ඡායාරූපය අතන ජමහත් මේ අපි ඉස්සර කරමු මේ ඡායාරූප ගැන. අර ඊනේ දමිත් තාත්තත් එක්ක කලින් ඡායාරූපෙම හිටනේ පවුලේ ඔක්කොම. පවුලේ ඔක්කොම ළමයි. ඔව්. ඒ අක්කා චමිලා. අපි අක්කත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අක්කට එන්න බැහැ කිව්වා. මොකද එයා හරි සංවේගී. මේ එයාට ආවොත් අනන් ඇඬේ කියලා එයාට එන්න බැහැ කිව්වා. හරි මේ මේ නංගිලා දෙන්න ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාව වල ඉන්නේ කසාද බඳලා කෞශල්‍ය පූර්ණිමයි. මේ කෞශල්‍ය එතුමන් මා හිතන්නේ මේ දරුව මේ ගැනත් අපි කතා කරමු. මේ තාත්තා පුංචි කාලේ අර ගෑනු ළමෙක් වගේ කියලා කියපු ගතව මම හිතන්නේ හරි නේද සුමිත්‍ර මහත්මිය? ඒ මම හිතන්නේ කාන්තා පාසලකට ගියා කියලා වෙනසක් දකින්න නැතුව ඇති. නෑ එහෙම ලොකු වෙනසක් තිබ්බේ නෑ. මේ අම්මා තමයි ඉතින් ඔය වගේ දේවල් කියන්නේ පොඩි කාලේ කොහොමද කියන එක. මට මේ අපේ චාරුණී කිව්වා. මොකද චාරුණීගේ පාසලත් ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලෙ මාත් එක්ක ඉන්න මගේ අනිත් නංගි. එයා කිව්වා මේ පුංචි කාලේ හරියට ගමිනි ෆොන්සේකා මහත්මයාව කට්ටිය කිස් කරනවා කියලා. එතකොට ගෙදර ඇවිල්ලා හරි කඩකාටුවෙන් ඒ ගැන කතා කරනවා. ඒකද කියමුකෝ අපි? එයාට බෑ කියනවා. ඒ ඉස්කෝලෙට යන්න ඔක්කොමල්ලා ඇවිල්ලා එයාව ඉම්බිනවා. ඒකට ඒ තරම් ආසාවක් නැහැ. පුංචි කාලේ නෙමෙයි මම හිතන්නේ මැරෙන ගණුත් පුළුවන් නම් ඇවිල්ලා කිස් කර යම කෙනා. පුංචි කාලේ ගෙදර ඇවිල්ලා ඒ වෙනුවෙන් රණ්ඩු කරනවා. රණ්ඩු කරනවා. ඒ ඉස්කෝලේට යන්න බෑ ගෑනු ළමයි ඉන්නවා කියලා. මම හිතන්නේ මේ ඒක අරුමයක් නෙවෙයි. අපි එතුමන්ව දකිද්දී දකින කාලෙන්නම සිනමාවේ අපි වීරයෙක් විදිහට එතුමන්ව වැරඳ ගන්නත් ප්‍රධාන කාරණේ තමයි එතුමන්ගේ රූප විලාසය. හැබැයි මෙහෙම කතාවක් තියෙනවා. ඉෂාර මට මේ ගැන අදහසක් කියන්නේ. ඉෂාර එතුමත් එක්ක රංගනයේ දායක වුණ හින්දා දැන් අපි දකින්නේ සිනමාවේ දැන් නම් වීරයෝ කියලා අඩි 6ක් විතර උස බොහොම දේහධාරී අයවනේ අපි නළුවෙක් කියලා හඳුන්වන්නේ. හැබැයි ගාමිනි ෆොන්සේකා කියන චරිතය එහෙම ලොකු දේහධාරී පුද්ගලෙක් නෙවෙයි. එතුමන්ට සිනමාවේ ඒ තිබුණු තැනත් එක්ක කොහොමද ඒ කාලෙත් මේ රූපේ බලපෑවද? එතුමන්ට ඒ සම්බන්ධයෙන් මොන හරි අඩුපාඩු සිද්ධ වුණාද? ගොඩාක් අය මහදලේ තාත්තා කොච්චර ඇත්‍රෝ කිව්වා වගේ අර අපි තිරේ දකින්නට ගාම්භීර චරිතයක් අපි දකින්නේ. ඉතින් අපි ඉස්කෝලේ ගියා වුණත්
ඔක්කම හිත හැමෝම හිතන්නේ තාත්තා ඒ වගේ ඉතින් ගෙදර එහෙම නෑ අතරම ගෙදර බොහොම තාත්තා වගාවට කැමති අපිත් එක්ක එකට ඉන්න කැමති අපිට සැර කොච්චර සැර කෙරුවත් අපි බය තියෙනවා තාත්තා උගුර පාදලවත් අපි ටක් ගාලා ඔක්කොමලම ඔක්කොමලම බය වෙනවා බලන්න විතරයි බලන්න විතරයි ඕනේ දැන් ඔයද සලා ගොඩක් අය දකින අය හිතන්නේ තාත්තලු හරි සැර කෙනෙක් කියලා ඒ වනාට අපිත් එක්ක ඉන්නකොට නම් අපිට කොච්චර සැර කෙරුවත් අර මේ යගේ ඇතුලේ පොඩි ළමෙක් වගේ ගොඩක් ඉතින් ඉෂාරට කියනවට වැඩිය මම හිතන්නේ මූනේ ගොඩක් හැංගීම් තියෙනවා ඒ කතාවේ අපි තනුජ මහත්මියත් එක්ක අද වැඩිපුර කතා කරන්නේ මොකද මම දන්නව ගොඩක් කතා කරන්න පුළුවන් කියලා නේද ඉෂාර හොඳට පුළුවන් මම හිතන්නේ තාත්තගේ නම ඉදිරියට ගෙනියන්න කැපවීමෙන් මෙවෙනකොට ඉන්නේ තනුජ විතරයිද අපි එතුමන්ගේ සිනමාව ගැන කතා කරන්නේ තනුජ මහත්මියත් එක්ක මොකද එතුමිය තමයි ගොඩක් කතාවට දක්ෂ එහෙම නැහැ 1959 තමයි මං හිතන්නේ එතුමන්ට සැලකිය යුතු චරිතයක් මුලින්ම රංගනින් ලැබුණේ මේ දෛවයෝගී කියන චිත්‍රපටයත් එක්ක. ඊට පස්සේ මේ සංදේශ චිත්‍රපටයෙන් එතුමන් කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වුණා. මේ චරිතත් එක්ක රසික ප්‍රතිචාර ලැබෙද්දී කොහොමද එතුමන් හැසිරුණේ සහායේ දේවල් එක්ක ගැටුනේ කොයි විදිහට? එතකොට මම ඉපදිලාවත් නෑ. ඒ වගේ කතා කරන්න මං කියනොත් මං හිතන දන්නවා කියලා. මෙහෙමයි අපි කොහේ ගියා තාම දැන් තාත්තා නැති වෙලා අවුරුදු 8ක් වෙනවා මේ අවුරුද්දට. ඒ වුණාට තාම මිනිසුන්ගේ ආදරය ඒ විදිහටම තියෙනවා. විශේෂයෙන් පිට රටකට ගියාම පිට රට ජීවත් වෙන අපේ සිංහල ඒගොල්ලෝ ගොඩාක් ආදරේ තාත්තට තාම. මම වෛද්‍ය වෘත්තිය කරන්නේ. ඉතින් මගේ ගාවට එන ඒ කාලේ හිටපු ඒගොල්ලෝ සමහරක් වෙලාවට මගේ මූණ දිහා බලාගෙන ඉන්න විශේෂයෙන් මම ඒකයි කිව්වේ දැන් වුණත් ඉන්නවනම් පුළුවන් නම් ගිහිල්ලා මේ බදා ගන්න ආසේ ඒගොල්ලෝ තාම ඉන්නවා මොකද සමහරක් ඒගොල්ලෝ මේ මේ ළඟදී ආවා අංශභාගය හැදිච්ච මේ ලේඩි කෙනෙක් ඉතින් මම ආවෙලා ඉඳලා කතා කරට බෑ ඒ වුණාට මගේ දිහා මූණ දිහා බලාගෙන හිටිය ගොඩාක් වෙලා ඊට පස්සේ මේ මගේ මූණ අත ගාලා කිව්වා තාත්තා වගේමයි කියලා හැමදාම යා ට්‍රීට්මන්ට් වලට ආවම ඒක කියනවා ඉතින් ඒ වගේ මේ ඒක නිකන් මේ නිතර වෙන දෙයක් මොකද මම ගොඩාක් සෙනග මට ආශ්‍රය කරන්න හම්බ වෙනවා මගේ වෘත්තියෙින්ද ඒක ඒ විදිහට තාත්තට තාම ආදරේ ඒගොල්ලෝ ඉන්නවා හරියට මේ වගේ ඉතින් ඒක එදා වගේම අදත් ඒක තියෙනවා ඉතින් ෆිල්ම්ස් වල විවිධ චරිත රංගපෑවනේ ඉතින් ඒක හින්දා මම හිතන්නේ විවිධ චන්දියා වුණා දුෂ්ටයා විවිධ තරා ඔව් විවිධ තරාතිරම් වල ඒගොල්ලෝ එක එක විදිහට ආදරේ තාත්තට මම දැන් එක චරිතයකට කොටුන් නැති නිසා තමයි ආදරේ බෙදිලා ගියේ විදියට. අපිට කතා කරන්න තව බොහෝ දෑ තියෙනවා. ඊට කලින් අවසාන වශයෙන් අපි දැනගන්න කැමති තනජ මහත්මිය දැන් 76 වෙනි ජන්ම සංවත්සරයේ දෙන්නේ අද දවසේ. එතුමන් වෙනුවෙන් ඉදිරියේදී එතුමන්ගේ නම අපේ සිනමාවේ අපේ රටේ පවතින මොනවාද දරුවන් විදිහට ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන හරිම විශේෂ දෙයක් සූදානම් කරලා තියෙනවද? ෆවුන්ඩේෂන් එකක් තියෙනවා ගාමිණී ෆවුන්සේකා ෆවුන්ඩේෂන් එක. තාත්තගේ කරපු වැඩ සංරක්ෂණය කරන්න. අනිත් එක දරුවන් වශයෙන් අපිට කරන්න පුළුවන් අපේ දරුවන්වත් හරිමග යවන එකත් තාත්තා හොඳට ජීවත් වෙච්ච මිනිසෙක් හොඳට ජීවත් වෙන එක. ඒක තමයි මම හිතන්නේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ළමයින්ගෙන් දෙන්න පුළුවන් ලොකුම දායකය. හරි ඉෂාර කතා කරේ නැතත් ගොඩාක් හැඟීම් බරයි ඉෂාර. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා කතා නොකරත් ඒ හැඟීම් අපිට ගොඩක් වටිනවා. අපි තාත්තගෙන ගොඩක් දේවල් මේ මූණෙන් දැක්කා. ඒ නිසා කොමුණත් තව ගෙදර ඉන්නවා චම්මිලා. මේ ඒ ආදරණීය දියණියටත් අපි ගොඩක් සුබ පතනවා ස්තුති. තාත්තා ගැන කතා කරන්න ආවේ නැති වුණත් අපිට පණිවිඩය වුණේ ඒ සංවේදීකම ගැන අපිට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි හින්දම. කොමුණත් අද දවසේ අපිට ගොඩක් දේවල් කතා කරන්න තිබුණත් කාල වේලාව අපිට මෙච්චරයි පවුලයත් එක්ක කතා කරන්න ඉඩකඩ ලැබෙන්නේ. හැබැයි එතුමන් ගැන අපි තවත් කතා බහ කරනවා. ස්තුතිවන්ත වෙනවා තනුජ මහත්මියටත් ඉෂාරාටත් ඒ වගේම සුමিত্র මහත්මියටත්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ ගාමිණී ෆොන්සේකා මහත්මයා ගැන කෙටියෙන් හරි කතා කරන්න මේ මැදිරියට පැමිණියාට. අපි යන්න හදන විරාමයකට විරාමෙන් පස්සේ නැවතත් අපි මේ වගේම කතා බහකට එකතු වෙමු. සක්විති උත්තමාචාර ගාමිණී ෆොන්සේකා කියලා කියන්නේ ඔහු ප්‍රවීණයෙක්.
ඔහු වචනේ පරිසමාප්තියෙම ප්‍රවීණෙක්. නළුවෙක් කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටිය යුතු පුද්ගලෙක්. ඒ කියන්නේ යහපත් දැකුමක්, යහපත් කතාවක්, යහපත් සිතුවිල්ලක්, ඒ වගේ යහපත් ගති පැවතුම්. ඒ සියල්ලගෙම පරිපූර්ණ වූ ගාමිණී පොන්සේකා මහත්මයාගේ නාමය සිහිපත් කිරීම ඇත්ත වශයෙන්ම අද කාලේ හැටියට වටිනවා.